ඇයගම ශ්‍රී ලංකා මාතලයට දෙස් විදෙස් රැකියා අවස්ථා මාර්තු 22-23 එඩ්ගඩ් ක්‍රීඩාංගණයේදී. සියලුම මත් සහෝදරවරුන්ගේ අවසරයි. නිකන් අසනීප වෙලා ඉන්නේ. අපි පක්ෂයක් හැටියට රජයක් හැටියටත් රජයේ වැඩ කටයුතු කිසිම බාධාවකින් තොරව අපේ ජනතාවගේ බලාපොරොත්තු ඉෂ්ට කරන්න අවශ්‍ය කරන මඟ පෙන්වීම කටයුතු ඉෂ්ට කරනවා. මට ලැබිලා තියෙන අමාත්‍යාංශ දෙකෙන්ම මේ රටේ ජනතාවට කරන්න පුළුවන් සේවය කරන්න අපකපේලා කටයුතු කරනවා. අපි බලාපොරොත්තු වෙනවා 69 ලක්ෂයක් ජනතාව ජනාධිපති මැතිවරණයේ ඡන්දය දුන්නා වගේම 68 ලක්ෂයක් ජනතාව පාර්ලිමේන්තු මැතිවරණයේ අපි කෙරේ බලාපොරොත්තුවක් ඇතුව ඡන්දේ පාවිච්චි කරා. ඒ අයගේ සිතුම් පැතුම් සියල්ලම ඉෂ්ට කරන්න බැරි වුණත් අපට පුළුවන් ප්‍රමාණයෙන් අපට ලැබිච්ච අමාත්‍යංශය හරහා හරි ඒ වැඩ කටයුතු කරන්න අපි මැදිහත් වෙලා කටයුතු කරනවා. මේ වෙනකොට අපි තමුන්නාන්සලාට එදා මාධ්‍ය වල කියපු ඒවා වැඩි හරියක් ඉෂ්ට කරලා තියෙනවා. මම විශේෂයෙන් මගේ අමාත්‍යංශය යටතේ පටන් ගත්ත වැඩ අගෝස්තු මාසය වෙනකොට මම අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම මිලියන 16000කට වැඩි ප්‍රමාණයක පාලම් 162ක් ජනතා අයිතියට පත් කිරීම අප්‍රේල් මාසයේ සිට ආරම්භ කරනවා. අවමයක් හැටියට 100ක් විතර ප්‍රමාණයක් තුන් මාසයක් ඇතුළත ජනතා අයිතියට පත් කරන්න. ඒ වගේ වැඩ කටයුතු රාශියක් තියෙනවා. තව රැකියා ලක්ෂ්‍ය කියලා අපි ලක්ෂයක් බඳවා ගත්තේ නැහැ. 29600ක් අපි බඳවා ගත්තා. ඒකෙන් 27000කට ආසන්න ප්‍රමාණයක් මේ වෙනකොට ස්ථීර පත්වීමක් අපි ලබලා දීලා තියෙනවා. ඉතුරු සියලු දෙනාටම ප්‍රචාරයක් යවලා තියෙනවා මේ මාර්තු මාසේ 31 වෙනිදා මේක අහෝසි කියලා. එහෙම කිසිම තීන්දුවක් නැහැ. අපි තීන්දුවක් අරන් තිනවා කැබිනට් අනුකාරක සභාවේදී දෙසැම්බර් 31 වෙනිදා දක්වා ඒ අය ඒ විදිහටම තියන්නත් ඊට කලින් මේ අවුරුද්දේ විශ්‍රාම යන ඒගොල්ලන්ගෙන් හිස් වෙන තනතුරු සඳහා ඒ අය බඳවා ගන්නත් එහෙමත් ඒ ටික පුරව ගන්න බැයි නම් නව තනතුරු ඇති කරන්න අත්‍යවශ්‍ය තනතුරු ඇති කිරීම සඳහා අමාත්‍යංශ ලේකම්වරුන්ට සහ පළාත් ප්‍රධාන ලේකම්වරුන්ට දැන්වීමක් කරා. ඒ අයට අත්‍යවශ්‍යම තනතුරු මොනවාද කියලා කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අනුමතයක් අරගෙන ඒ අයට ඒ පත්තින් ලබලා දෙන්න කියලා. එතකොට අපි බලාපොරොත්තු වෙනවා තව පොඩි කාලයක් තුල මේ රැකියා ලක්ෂ්‍යය ගත්තේ 29600 ස්ථිර කරලා අවසන් කරන්න. ඒක නිසා කිසි කෙනෙක් මියම් පිරිසක් ඇවලා තියෙනවා මේ 31 වෙනිදාන් පස්සේ උන්ගේ සේවය අවශ්‍ය කියලා. එහෙම කිසිසේත් කරන්නේ අපි දැනටත් රට පුරාම තියෙන වේකන්සි 2600ක් පෙන්වලා තියෙනවා. පළක් ඇයට ඒවට යන්න බැරි කමක් තියෙනවා. එක්ක මහත්ය නැහැ දරුවෝ ඉන්නවා. එහෙමත් නැත්නම් යම් ගෙවල් වල ප්‍රශ්න තියෙනවා. ඒක නිසා අපි ඒ අයට දෙන සහනයක් ඇටියට තමයි අපි කියලා තියෙනවා. විශේෂයෙන්ම රෝහල් වල සහ පාසල් වල පුරප්පාඩු හදන්න පුළුවන් නම් අත්‍යවශ්‍යම පුරප්පාඩු හදලා මෙයා ස්ථිර කරන්න කියලා. ඒක නිසා අපි කියනවා ඒ අපි බඳවගත්තේ කිසි කෙනෙක් පුංචි සැකයක්වත් තියාගන්න එපා. කිසිම කෙනෙක් ස්ථිර නොකර අපි ඉන්නේ නැහැ. ඒක ස්ථිර කරන්න ඒ අවශ්‍ය කරන කටයුත්ත අපි සිද්ධ කරනවා. ඒක මම එහෙම කිව්වේ මේ අය පහුගිය දවස්වල මැසේජ් දාලා බය කරලා තියෙනවා. මේ අන්තිම මොහොතේත් බලනවා මේ අපි කරපු හොඳ වැඩේ. මොකද අපි ඒක තෝරාගත්ත විදිය තමුන්නාන්සලට ආය කියන්න ඕනේ. මේක හොඳ වැඩක් අපි කරේ. අහිංසක දරුපවුල් ලක්ෂයක් නගා සිටවන්න හැදුවත් මේ අරගලේ නිසා අපිට කරන්න බැරුණා. ඒ දීපපත්තින් 29600ම ස්ථිර කළා ඒ අයට ඒ අවස්ථාව ලැබලා දෙන්න. යම් රජයේ නිලධාරී අකමැත්තක් තියෙනවා මෙයා මේ බඳවා ගැනීමට මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා. හැබැයි මේ රටේ පුරවැසියෝ ඉගෙන ගන්න බැරි වෙලා තියෙන හේතුව බැලුවොත් එක්කෝ ඉස්කෝලේ අවදි එක්කෝ තාත්තා නැති වෙලා නැත්නම් අම්මා නැති වෙලා එහෙම නැත්නම් දෙමාපියන්ට සල්ලි නැතිකම නිසා එහෙම වෙච්චි මේ රටේ පුරවැසියන්ට තමයි අපි මේ පත්වීම ලැබලා දීලා තියෙන්නේ. ඒ නිසා අපි ඒක කරන්න මම දැන් එනකොටක් කතා කරා අපිට කතා කරන්න හරි ඔබතුමා ඉන්නවා. ඒක නිසා මේක කළා දෙන්න අපේ ඉන්න ලොකු මහත්තුරු අපිට මේකට කැමති නැහැ කියලා. මේ ගොඩක් අය මේ අහිංසක මිනිසුන්ට උදව් කරන්න කැමති නැහැ. ඒක නිසා අර පළාත් පාලන ආයතන වල 8435ක් ඉන්නවා. ඒ 8435ම ස්ථිර කරන කැබිනට් මණ්ඩලයේ අපට අනුමතයක් දුන්න ආණ්ඩුකාරවරුන්ගේ එකඟතාවයේ ඇතුව පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව එක්ක නීතිපතිතුමාගේ උපදෙස් අරගෙන කටයුතු කරන්න කියලා. දැන් ඒකේ අපි කටයුතු කරනවා. දැන් අපි හිතනවා ආණ්ඩුකාරවරු 9 දෙනාම එකගතා වේවයි කියලා මං ගිය සතියේ සඳ ආණ්ඩුකාරවරුන්ට ලිපියක් දැන්නුවා. ඊයේ මං ආණ්ඩුකාරවරුන්ට කතා කරා. ගොඩක් දෙනෙක් ඒකේ අද වෙනකොට එකගතා වේවනවා කිව්වා. එතකොට ඒ අය අපි ඔක්කොම පළාත් රාජ්‍ය සේවයේ ස්ථිරපත්වීමක් ලැබලා දෙනවා. එතකොට මේක මහා භාණ්ඩාගාරයෙන්ද සල්ලි දෙන්නේ, පළාත් භාණ්ඩාගාරයෙන් සල්ලි දෙන්නේ, ප්‍රාදේශීය භාණ්ඩාගාරයෙන් වැඩක් නැහැ. රාජ්‍ය සේවයේ ස්ථිර කරනකොට ලංකාවේ වළංගු මුදලින් එයාට පඩි ගෙවනවා නම් ඒගොල්ලන්ට එච්චරයි ඕනේ. මට ඕන මේ අහිංසක කම්කරුවෝ මේ තමුන්නාන්සලා අපේ හැම නගරයක්ම පිරිසුදු කරලා අතුගාලා කුණු ටික ගිහින් දාලා අපි ජරා කරන සියලුම දේ අතපත ගන්න අහිංසක මිනිහාගේ ස්ථිර කරන්න ගියාම හැම නිලධාරියම යම් යම් මේවා කියනවා. අපි බැලුවොත් මේ මුදල් අමාත්‍යංශේ ඉඳන් සියලු දෙනාටම ඒකට පොඩි අකමැත්තක් තියෙනවා. ඒක ඇත්ත. පළාත් සභාව කළොත් පළාත් සභාවල ඉන්නත් පොඩි අකමැත්තක් තියෙනවා. සභාවල ඉන්නේ තෑත් අකමැත්තක් තියෙනවා. කවුරු අකමැත්තක් තිබුණත් ජනාධිපතිතුමාට කියලා එතුමා එකඟතාවය පළ කරලා තියෙනවා. අගමැතිතුමා විශේෂභාර ඇමතිතුමා එකඟතාවය පළ කරලා තියෙනවා. කැබිනට් එක කියලා තියෙනවා. අපේ පාර්ලිමේන්තුවේ තියෙන සියලුම මන්ත්‍රීවරු මේකට කැමතියි. එතනත් තියෙන්නේ මං කියනවා වගේ බොහොම අහිංසක අය. අවුරුදු 18 විතර පැරණි අය ඉන්නවා. ඒකත් බලාපොරොත්තු කෙටි කාලයක් තුළ මේ ආණ්ඩුකාරතුමාලා එකඟතාවය පළ කරාට පස්සේ එයාටත් ස්ථිරපත් වීමක් ලබා දෙන්න. දැන් එක එක්කෙනා එක එක වහනවා ඉදිරියේදී මොකද වෙන්නේ කියලා අපිට වැඩ කොටසක් මිනිස්සු දීලා තියෙනවා. අපි හැම ගමකම කියලා දැන් සංවර්ධන කටයුතු කරනවා. අපි ඒ සංවර්ධන කටයුතුයි දේශපාලන කටයුතුයි දෙකම දැන් කරනවා. එක පිරිසක් ඉන්නවා අපට බැන බැන අපේ අඩුපාඩු හොයා රටවට යන කට්ටියක් ඉන්නවා. ඒගොල්ලෝ කිසි වැඩක් කරන්නේ නැහැ. මොකද නිකන් ගිහලා කොහේ හරි අඩුපාඩු හොයනවා. අඩුපාඩු හොයලා ඉතින් මේ බණින පිරිසක් ඉන්නවා. හැබැයි ඒගොල්ලෝ පෙන්නන අඩුපාඩු සම්පූර්ණ කරලා දෙන්නේ අපි. ඔබ දකිනවා පාරක් යන්න බැරුව තිබුණොත් පාර හදන්නේ අපි. හැදුවට පස්සේ කිසිම කෙනෙක් හොඳයි කියන්නේ නැහැ. අදත් මගේ ආසනේ ගංගොඩ කන්ද කියලා ප්‍රදේශයක් තියෙනවා. පහුගිය කාලේ ඔක්කොම පෙන්නවා පාර යන්න බෑ, බස් එක යන්න බෑ, බස් එක නතර කළා කියලා. අද කාපට් කරලා අවසන් කරනවා. මං ගමේ කට්ටියෙන් ඇහුවා දැන් කවුරු මොකක් කියනවද කියලා. නෑ සර් දැන් නම් මොකවත් කියන්නේ නැහැ කිව්වා. වල තියෙනකම් මට බයිනවා. පාර යන්න බැරුණා නම් ආණ්ඩුවට බයිනවා. අපි හදලා ඉවරනම් පස්සේ ඒක කිසිම ඇගීමක් නැහැ. ඒකයි අපි කියන්නේ මේ කරන වැකෙත් අගය කරන්න ඕනේ. අපිත් බොහොම අමාරුවෙන් තමයි ඒ වැඩ කොටස කරන්නේ. ඉතින් මගේ අමාත්‍යංශයට ලොකු වගකීමක් තියෙනවා. පළාත් සභාව පළාත් පාලන අමාත්‍යංශයට මේ රටේ හැම පුජ්‍යලයක්ම වගේ ඒකට සම්බන්ධයි. ඉතින් ඒ අමාත්‍යංශෙත් පරිසර අමාත්‍යංශෙත් දෙකේම අපි කටයුතු අපට කරන්න පුළුවන් උපරිම ආකාරයෙන් කටයුතු කරනවා. එක්කම ශ්‍රී ලංකා පොත්ජන පෙරමුණේ වැඩ කටයුතු එක බින්දුවක්වත් අතපසු කරන්නේ නැහැ. අපිට තියෙන හැම නිදහස් වෙලාවෙම පක්ෂයේ වෙනුවෙන් මොකද පක්ෂය නිසා තමයි මම පාර්ලිමේන්තුවට ආවේ. මේ පක්ෂෙන් ඡන්දය ඉල්ලුණු නිසා. ඒක නිසා මේ ගෞරවය තියෙනවා. ඒ වැඩ කොටස අපි ඉෂ්ට කරනවා. ඒ පක්ෂය වෙනුවෙන් අපිට ඡන්ද දීපු ජනතාවගේ කටයුතු අපි ඉෂ්ට කරනවා. පක්ෂේ සත්‍යමත් කරන්න, ඉදිරි ඕනම මැතිවරණයක ජයග්‍රහණය කරවන්න ඒ අවශ්‍ය කරන මැදිහත් වීම කරන්න අපි කටයුතු කරනවා. බැසිල් රාජපක්ෂ මැතිතුමා ලංකාවට එනකොට පුදුම බයක් තියෙනවා. හැබැයි යනකොට හරිය සන්තෝෂෙන් ඉන්නවා කට්ටිය. ඇයි බය? එහෙම තමයි හැටි. වැඩ දන්න එක්කෙනෙක්, වැඩ කරන්න පුළුවන් එක්කෙනෙක් එනකොට තමයි යාට මඩ ගහන්නේ. ඒක තමයි සිරිත. නිකාම සද්දනතෝ කාරෝරේ අයින් වෙලා ඉන්නවා කිසි කෙනෙක් මොකු කියන්නේ ෂෝක් මිනිස්සයා කියනවා. දැන් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාට බුදු අම්මේ බැනපු තරම්. දැන් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ගැන කිසි කෙනෙක් කතා කරන්නේ නැහනේ. ඇයි? අයින් වෙච්චින්ද කතා කරන්නේ නැහැ. එහෙම තමයි හැටි. මේ රටේ ඔක්කොගේම හැටි ඉන්නකම් කා ගැන හරි කතා කරනවා. එයා ආපහු එයි කියලා හිතනවා බයට කෑ ගහනවා. සද්දනතෝට එම ඒ ඉන්නවා. ඒක නිසා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා කරපු හොඳ වැඩ රාශියක් තියෙනවා. ඒක ගොඩක් අයට අමතක වෙලා තියෙන්නේ. හොඳ වැඩ ගොඩක් කරපු කෙනෙක් යම් අතපසු වීම වෙලා තිබුණා. එතුමා ඒවට සමාවත් ගත්තා. දැන් ඔක්කොම කියන්නේ හරියට නෑ. එතුමා ඔක්කොම කරා වගේනේ. ඒක නිසා අපි පක්ෂයක් හැටියටත් රජයක් හැටියටත් වර්තමාන ජනාධිපතිතුමා ලොකු වැඩ කොටසක් ඉෂ්ට සිද්ධ කරනවා. අගමැතිතුමා අපේ ආණ්ඩුවත්. එතකොට අඩුපාඩු තිබුණත් යම් වැඩපිළිවෙලක් කරන්න Api usaha karang kali itu kan, ikanisa yang kene kadu padu kau te adu padu hadagan nih kape yutu kama, hebai me para dike buru kiekia, araka kiekia, meka kiekia, kena kerpu beda belgu tema, tamun nansela deng ukom kian me anaga te kian, hebai ego langgi ati te balan none, deng ati te hoen ka kide, pohotu e kiri terai, anit te gini te puewa, pucca puewa, transformer gini te bewa. Hewana, nah, anak itu ego loh kayak gini. Api dengan hati lagi ini. Itu pohon patipati kayak apa? Kayak api sama aja karena patipati Venus kalla. Api yang dua koma kali, api pohon apau anaknya karena nggak usah redunna. Tapi hati mereka sudah kuna api arah jadi hudi kerja ini. Anak itu api pahuk kali, yang nggak atau pas swima kerja kuna nih kahda karena istirahatnya api kati itu karena.